ඔබ දන්නවා මේ මොහොත වෙනකොට රට තුල අලුත් ප්‍රශ්න ගණනාවක් උද්ගත වෙලා තිබෙනවා අපි මැදිහත් විය යුතු කතා බහ කළ යුතු නමුත් මැතිවරණයේ වෙලාවේදී අපි ජනතාවගෙන් ඡන්දය ඉල්ලුවේ මූලික එක් කාරණයක් මුල් කරගෙන ඒ තමයි මුස්ලිම් අන්තවාදය පිළිබඳ ප්‍රශ්නය ඉතාම බරපතලයි මුස්ලිම් ආක්‍රමණයක් අපේ රට තුල සිදුවෙමින් පවතිනවා ඒක මම දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්න මේක අවස්ථාවක් කරගන්නේ නැහැ ඒ පිළිබඳව ඉතාම හොඳ කියවීමක් අධ්‍යයනයක් හැදෑරීමක් තියෙනවා කෙනෙක් තමයි අපේ ගලබඩාත්තේ ඥානසාර හාමුදුරුවෝ උන්වහන්සේට දෙන ප්‍රාමාණික දැනුම මේ රටේ කිසිම දේශපාලකයෙකුට නැහැයි කියන එක මම ඉතාම වගකීමෙන් කියන්න කැමතියි ඔබ දන්නවා මේ සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියලා පටන් ගත්තට මම කියන දෙයක් නෙමෙයි මේ රටේ ජනතාව අද වෙනකොට තීන්දුව කරලා තියෙනවා මේ ආණ්ඩුව සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුවක්ද නැද්ද කියලා. ඒකට අර්ථකථනයක් දීම මම හිතන්නේ දැන් අවශ්‍ය වෙනවා කියලා. මේ රටේ ආණ්ඩුව පිහිටවන්න ඡන්ද දුන්නු 69 ලක්ෂයත් ආණ්ඩුවට විරුද්ධව ඡන්ද දුන්නු සියලු දෙනාත් මේ වෙනකොට මේ ආණ්ඩුව සිංහල බෞද්ධ පදනම ආරක්ෂා කරගන්න සිංහල බෞද්ධයාගේ අයිතිය ආරක්ෂා කරගන්න කටයුතු කරනවද නැද්ද කියන එක ඉතා පැහැදිලිව පෙනෙන්න තිබෙන කාරණා. ඒ නිසා ඉතා විශාල වගකීමක් අපිට පැවරෙනවා. මේ එක සිදුවීමක් මුල් කරගෙන අපි සහරාන්ගේ ප්‍රහාරය මුල් කරගෙන කතා කරන එක නෙමෙයි මේ මුස්ලිම් අන්තවාදය කොච්චර දුරට අපේ රට තුල දැන් ක්‍රියාත්මක වෙනවද ඒක නවත්වන්න අපි ගත යුතු ක්‍රියාමාර්ග මොනවද එදා කතා කරපු කිසිම දෙයක් අද වෙනකොට වෙලා නැහැ අඩුමතරමින් මේ මුස්ලිම් අන්තවාදයේ බීජ වපුරන මද්රසා පාසල් ටිකවත් හකුලවන්න අපි සමත් වෙලා නැහැ ඉතින් මේ වගේ තත්වයක් තුල අපි විශ්වාස කරන පක්ෂයක් හැටියට මේ මුස්ලිම් අන්තවාදයේ පිළිබඳ ප්‍රශ්නය එළියේ ඉඳලා කතා කරන්න බෑ. එළියේ ඉඳලා කතා කරලා අද වෙනකොට ගලබඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේට නඩු විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඔබ දන්නවා සිංහල බෞද්ධ ආණ්ඩුවේ කෙරුවා මේ රටේ දෙමළ අන්තවාදයට සල්ලි පොම්ප කරපු KP ලට ඒ වගේම මේ රටේ ජීවිත විශාල ගාණක් විනාශ කරපු කරුණාම්මාන්ලට පිල්ලෑන්ලට අද දේශපාලනය කරන්නත් මේ රටේ නිදහසේ ජීවත් වෙන්නත් අයිතිය තියෙනවා. සිංහල බෞද්ධය වෙනුවෙන් කතා කරපු අපේ ගලබඩාත්තේ ඥානසාර හාමුදුරුවන්ට තියෙන නඩු 15ක් 20ක් අයින් කරගන්න අද වෙනකුත් මේ ආණ්ඩුව කටයුතු කරලා නැහැ. එහෙනම් අපිට පේනවා මුස්ලිම් අන්තවාදයේ දෙමළ අන්තවාදයේ වෙනුවෙන් පෙනී සිට මිනිස්සු මේ දේශපාලඥයෝ ආරක්ෂා කරන අතරේ සිංහල බෞද්ධය වෙනුවෙන් කතා කරන කෙනාව ආරක්ෂා කරන්න කෙනෙක් නැහැ කියලා. ඒ නිසා මේ 67000ක් ජනතාව දුන්නු ජනවරම අපේ ගලබඩත්තේ ඥානසාර මහා සංඝරාජයාණන් වහන්සේව ආරක්ෂා කර ගැනීම සඳහා වන ජනරව. උන්වහන්සේ පාර්ලිමේන්තුවට වැඩලා මේ හෙලිදරව් කරොත් පාර්ලිමේන්තුවේ තියෙන මන්ත්‍රීවරයෙකුට අදාළ කරුණු කාරණා සාකච්ඡා කරන්න නෛතික බලයක්. එළියේදී කතා කරපු ගමන් වෛරී ප්‍රකාශ කියන පදනම යටතේ නඩු දානවා. ඉතින් ඒ නිසා මේ වෛරී ප්‍රකාශයක් නෙමෙයි සිංහල බෞද්ධයාට අනාගතයේ අත් වෙන්න යන ඉරණම. තව අවුරුදු 40ක් 50ක් වෙනකොට අපේ දරුවන්ට දරුවන්ගේ දරුවන්ට මේ රටේ සුළු ජාතියක් හැටියට ජීවත් වෙන්න සිද්ධ වෙන අවාසනාවන්ත තත්ත්වය ගැන හෙලිදරව් කරලා ඒ ගමන වළක්වන්න ව්‍යවස්ථාපිතව කටයුතු කරන්න රටේ නීතිය තුල කටයුතු කරන්න අලුතෙන් නීති සම්පාදනය කරන්න දැනුමක් තියෙන කෙනෙක් පාර්ලිමේන්තුව තුල ඉන්නවා අපිට විශාල බලාපොරොත්තුවක් තියෙන උන්වහන්සේගේ ක්‍රියාව තුල සිංහල බෞද්ධය වෙනුවෙන් උන්වහන්සේ විශාල කාර්යභාරයක් මේ රටේ ඉටු කරලා තියෙනවා ඉටු කරන්නටත් උන්වහන්සේට පැවරිය තිබෙනවා සා ඒ කාර්යය ඉටු කරන්න මම විශ්වාස කරනවා පාර්ලිමේන්තු නියෝජනයක් අපි ගලබඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට ලබා දිය යුතුයි කියන ඒත් මේ රතනහාමුදුරුවන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරේ අවසන් කරලා ඥානසාර ස්වාමීන් වහන්සේට පාර්ලිමේන්තුවේ වැඩම වීමට අවස්ථාව ලබා දෙන්නේ කවදාද කියන එක මම විශ්වාස කරේ හාමුදුරුවෝ දෙනම සාකච්ඡා කරලා ගත යුතු තීරණයක් කියලා. අපි තාමත් ඉක්මන් වෙන්නේ නැහැ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මාධ්‍ය තුල ගහමරා ගන්න. මොකද හේතුව ඔබ දන්නවා මේ මන්ත්‍රී ධුරේ දිවුරුන් දීම ප්‍රමාද වීමත් එක්ක අපේ පක්ෂයට විශාල හානියක් සිද්ධ වුණා. ඒ කුමන්ත්‍රණය තුල. ඒ නිසා තවත් කුමන්ත්‍රණවල ප්‍රතිඵලයක් හැටියට මේ පක්ෂයට ඡන්දය දීපු ජනතාවගේ අභිලාෂයනුත් උපන් ගේම මරලා දාන්න ඉඩ දෙන්න අපි සූදානම් නැහැ. මොකද ඔබ දන්නවාද රට තුල තියෙන දේශපාලන ව්‍යාකූලත්වය? ඒ දේශපාලන ව්‍යාකූලත්වය 69 ලක්ෂය තුල 69 ලක්ෂයෙන් කලකිරිච්ච ජනතාවත් 55 ලක්ෂයෙන් කලකිරිච්ච ජනතාවටත් අද අලුත් දේශපාලන විකල්පයක් අවශ්‍ය වෙලා තියෙනවා. සිංහල ජාතිකත්වය මත පදනම් වුණු එකම දේශපාලන ව්‍යාපාරයේ හැටියට අපිට අපේ ජනබල පක්ෂය වටා මේ ජනතාව එකරාශී කරන්න නම් අපි අතරේ හොඳ එකඟතාවයක් තිබෙන්න ඕන. ඉතින් ඒ නිසා මා විශ්වාස කරනවා අවසාන මොහොතේ හෝ අපේ පූජාතුලිය රතනස්වාමීන් වහන්සේ උන්වහන්සේ එකඟ වෙච්ච ආකාරයට පක්ෂයට එකඟ වෙච්ච ආකාරයට පුද්ගලිකව අපිට එකඟ වෙච්ච ආකාරයට පුද්ගලිකව ගරුතර ගලබඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට එකඟ වෙච්ච ආකාරයට උන්වහන්සේගේ ඉදිරි දේශපාලන ගමන හොඳින් කරගෙන යන්න ඒ උන්වහන්සේ බුද්ධ පුත්‍රයෙක් හැටියට ප්‍රකාශ කරපු වචනය මත තහවුරු වෙලා
ඒ සත්‍ය ප්‍රකාශ කරන කෙනෙක් හැටියට වංචාවක් මේ සමාජය තුල නොකරන කෙනෙක් විදියට උන්වහන්සේ ගෞරවණීය ලෙස මේ සාකච්ඡාව සිද්ධ කරලා උන්වහන්සේ මේ රටට කරපු දේශපාලනික වශයෙන් උන්වහන්සේ මේ රටට කරපු මහා සේවය මේ රටේ ජනතාවට මේ වගේ සුළු සිද්ධියක් මත අමතක කරන්න ඉඩ හදලා දෙන්න එපයි කියන එක අපි උන්වහන්සේට කියන්න කැමතියි. Breaking.lk